මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ අපේ රට මුහුණ පාලා තියෙන අතිශය දුෂ්කර අවස්ථාවට යම් කිසියෝ පිළිසරණක් අපේ රටින් පිටත සිටින ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. අද අපේ රටේ අග්‍රාමාත්‍යවරයා විසින් ජාතිය ආමන්ත්‍රණය කරලා කිව්වා අපේ රටේ තියෙන දුෂ්කරතාවය, අපේ රට මේ වෙනකොට මුහුණ පාලා තියෙන අතිශය දුෂ්කර අවස්ථාව, අපේ රටේ දැනට තියෙන විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන් 1ක් පමණ කියලා තමයි කිව්වේ. ඒකට හේතු කොටගෙන අපේ රටේ කිසිම භාණ්ඩයක් ආනයනය කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක තවදුරටත් විස්තර කරොත් අපිට තියෙන්නේ ඩොලර් මිලියන් 1ක වගේ ප්‍රමාණයක් නිසා තෙල් අපේ රටට ගෙන්නන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒක නිසා අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් බිඳ වැටීමට නියමිතයි. ඉදිරි අනාගතයේදී, ඉදිරි සතිය ඇතුළත විතර. ඒ වගේම අපේ රටේ කර්මාන්ත ශාලාවලට දැනට විදුලි බල මණ්ඩලෙන් ලබා දෙන විදුලිය කප්පාදු වෙනවා නිතරම. ඒ කප්පාදු වෙන අවස්ථාවවලදී ඒගොල්ලන්ගේ පෞද්ගලික ජෙනරේටර් මගින් තමයි ඒවා ඔපරේට් කරන්නේ. එතකොට ඒවා සඳහා තෙල් ඕන. එහෙම ගත්තාම ඒ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය නැතුව යනවා. ඒ නිෂ්පාදනය කරන නිමි භාණ්ඩ වරායට ගෙන්නන්න, වරායට ගෙනියන්න අවශ්‍යයි ප්‍රවාහනය. එතකොට ඒ කන්ටේනර් ගෙනියන ඒ ලොරි රථවලට තෙල් නැහැ. ඒ වගේ ගත්තාම අනාගතයේදී අපේ රටේ තියෙන සෑම කටයුත්තටම මේ තෙල් නැති එකේ බාධාව එනවා. ඒ වගේම තමයි රෝගීන් ලංකාවෙ ඉන්න ඒගොල්ලන්ටත් ඖෂධ නැතුව පාමසින්වත් ඖෂධ ගන්න විදියක් නැහැ. ඒ ඖෂධ හිගේ නිසා ලංකාවේ දුප්පත්ම ජනතාව, මධ්‍යම පාන්තික සහ ඉහළ පන්ති ජනතාවත් මේ වෙලාවේ දුෂ්කරතාවයට මුහුණ දීලා තියෙනවා. හැමෝටම ඖෂධ අවශ්‍යයි, විශේෂයෙන් ලංකාවේ දියවැඩියාව, හෘදයාබාධ, ඒ වගේම අනිකුත් රෝග තියෙන කට්ටිය ඉන්නවා. අඩු ගන්න දැනට ලංකාවේ ලේ බැංකුවට ලේ ටිකක් දෙන්න, ඒවා ලේ එකතු කරගන්න ඒ ටියුබ්ස්, ඒවවත් ඉතාමත් හිඟ තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට අපේ රටේ රෝහල් වලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් සියලුම ඖෂධ ගෙන්නන්න විදිහක් නැහැ. අපේ රටේ සියලුම ඖෂධ කම්පැනි අසාධු ලේඛන වලට යාමට නියමිතයි. ඉදිරි දවස් කීපෙදී බැංකු වලින් ඕපන් කරලා තියෙන එල්සී වලට සල්ලි ගෙවා ගන්න බැරුව, විශේෂයෙන්ම නාගරික ජනතාවට ගෑස් කියන දේ අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ සමහර ෆ්ලැට්ස් වල ජීවත් වෙන කට්ටියට ඇත්තටම දර කෑල්ලකින් උයා ගන්න විදියක් නැහැ. මොකද දුම් ගහගෙන හිම කරන්න බෑ. එතකොට ඒ ගෙවල් වල ඊටවට පිටට පුතා ගෙවල් වල තියෙන සීමිත ඉඩ කඩත් එක්ක මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව යනවා. ඒකම මේ හදිසි ගිනි ගැනීමක් වගේ වුණොත් එහෙම ඒ මහල් නිවාස සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ රිස්ක් එකට යන්න දෙන්න විදියක් යන්න විදියක් නෑ ඒගොල්ලන්ට. ඒ නිසා බහුතරයක් අද කන්නේ කඩවල් වලින්. තාම දුක්ඛිත
තත්ත්වයක් තමයි නාගරික ජනතාව මේ අවස්ථාවේදී ගත කරන්නේ. එතකොට ඒ වගේ අතිශය දුෂ්කර අවස්ථාවක්, ඒ වගේම ආහාර ද්‍රව්‍ය ගබඩා කරලා තියෙන ගබඩා වලට අවශ්‍ය විදුලිය නැති වුණාට පස්සේ ආහාර ද්‍රව්‍ය නරක් වෙනවා. එතකොට ඒ වගේ ගියහම පෙරට ඒ මහජනතාවට කන්න දේවල් නැතිව යනවා. ඒ වගේ අතිශය දුෂ්කර අවස්ථාවකට ලංකාව මුහුණ දීලා තියෙනවා. දැනට රට කරගෙන ගියපු මහින්ද රාජපක්ෂ ඇතුළු සියලුම ඒගොල්ලන්ට පක්ෂපාතී කට්ටිය ආණ්ඩුවලින් අයින් වෙලා තියෙනවා. ඊට අමතරව ජනාධිපතිවරයාත් නාමික ජනාධිපතිවරයෙක් හැටියට අග්‍රාමාත්‍යවරයාට මේක බාර දීලා තියෙනවා කරගෙන යන්න. ඒක නිසා අපේ රටේ දේශපාලඥයන් විසින් මේ වෙලාවේ සල්ලි හොරකම් කරලා යටිමඩි ගහනවා කියලා කියන කතාව මත ලංකාවට බොහෝ පුද්ගලයින් තමන්ගේ උපයන ආදායම මාර්ගේ වන්නතෝ වෙලා තියෙනවා. නමුත් දැන් ඔවුන් ආණ්ඩුව දැනට මුණ පාලා තියෙන මේ தත්ත්වය අනුව මහ බැංකුව අධිපතිවරයාත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ඉන්න පුද්ගලයනුත් ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යවරයාත් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක ඉන්න බව හැඟී යනවා. ඉතින් මම මේ කාරුණික ඉල්ලීම් කරනවා ශ්‍රී ලංකාවේ විදේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ට විදේශගතව සිටින මේ අවස්ථාව තමයි රට විරුව හැටියට අපේ රටට ඔබගේ සේවාව අත්‍යවශ්‍යම මොහොත. ඔබ හැම දිනාටම හැකි හැම ආකාරයෙන්ම හැකි පමණ ඔබගේ මෙහි සිටින ඥාතීන්ට මිත්‍රාදීන්ට බැංකු හරහා ඔබගේ මුදල් ඩොලර් වශයෙන් ඉවන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද එහෙම ඔබ එවන ඩොලර් එකකින් සමහරට ඔබගේ ඥාතියෙකුට මිත්‍රයෙකුට හිතවතෙකුට ඇතිවන හෘදය ආබාධයක් සඳහා බේතික වෙලා තියෙනවා නම් ඒකට බේතක් ගේන්න පුළුවන්. ඒ බේත් නිසා සමහරට ඔබ නොදන්නවා වුණාට ලංකාවේ කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එවන මුදල් මගින් ලංකාවේ දැනට තියෙන ඉන්ධන අරුබුදයට යම් කිසි සහනයක් ඇවිල්ලා අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රවාහනය යම් කිසි විදියකට යම් පිළිවෙලක් වෙලා ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යාමට පුළුවන් වෙනවා. ඒ වගේම අපේ රටේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ ඒ වගේ මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය ජෙනරේටර් වලට අවශ්‍ය තෙල් ඒවා ගේන්න පුළුවන් වෙලා අපේ රටේ තවදුරටත් ආර්ථිකයේ වැටීම වලකින්න අපේ රටේ නිෂ්පාදන පිටරට යවන්න මහඟු පිටුබලයක් ඔබ වෙන හැම ඩොලරකකින්ම ලැබෙනවා. ඒක නිසා මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. පහුගිය කාලයේ මුළුල්ලේ අපේ රටේ සිදුවුණු හොරකම් වංචා දූෂණයට එරෙහි වීමක් වශයෙන් නොබලා අපේ රටට මුදල්ලේම එවීම නතර කරා. ඒ වගේම සමහර කට්ටිය උන්ඩියල් වලින් යවනකොට ඇතිවන යම් කිසි ආර්ථික වාසියක් නිසා මුදල් එවීම උන්ඩියල් ක්‍රමයට කරා. නමුත් මේ අවස්ථාවේදී ඒ දේවල් සලකන්න එපා. මේක ඔබ සමහරට මෙහි ඉපදිලා නැතු වෙන්න පුළුවන්. ඔබගේ දෙමාපියෝ ඉපදිලා පිටරටට ගිහිල්ලා පදිංචි වෙලා, නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙකු හැටියට ඔය රටේ ඉපදිලා වුණත් ලොකු වෙලා ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබගේ ඥාති මිත්‍රාන්දීන් මෙහි දුක් විඳිනවා. මොකද අපේ රටේ තමයි දැනට ලෝකෙ දෙවෙනියටම
වැඩිම උද්ධමනය තියෙන්නේ අපේ රටේ දැන් නිෂ්පාදන ඉතාමත් පල්ලෙහාට වැටලා පහුගිය කාලේ දේශයට පාලන අධිකාරී මගින් ගත්ත අමනෝජ්ඥ තීරණ නිසා පොහොර ගෙන්න්නන්නතු නිසා පුරස්කර්මාන්තය වැටිලා ඒ හැමදේම නිසා ඔබගේ මේ ලංකාව සිටින ඥාතීන් මිත්‍රාදීන් හිතවතුන් සහ ශ්‍රී ලාංකීය මිනිසුන් අතිවිශාල දුකකට පත් වෙලා තියෙනවා. ඉතින් එකින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. මෙහි මිනිස්සු මොන තරම් කැපවීමෙන් දේවල් කරත් ඩොලර් කියන එක අපිට උපයනවා නම් අපෙන් යන අපනයන ඊට අමතරව ලංකාවට එන සංචාරකින්ගෙන් සහ ඊට අමතරව ඔබ එවන ප්‍රේෂණ වලින් තමයි එන්නේ. ඒක නිසා ඒකේ පළවෙනි එක සහ පළවෙනි එක කියන්නේ ලංකාවේ නිෂ්පාදනයන් කරගෙන යන්න බාධාවක් වෙලා තියෙනවා. දැන් තියෙන බලශක්තිය අරුබුදේ නිසා ලංකාවේ මිනිසුන්ගේ ජන ජීවිතයේ තියෙන වියවුල්භාවය නිසා ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටෙනවා, බිඳ වැටෙමින් යනවා. ඒක නිසා දැනට ප්‍රේෂණ එන්න පුළුවන් හොඳම විදිය තමයි අපේ ශ්‍රී ලාංකික පුද්ගලයින් හටවිරුවෝ ලංකාවෙන් පිටත සේවය කරන හටවිරුවෝ. නිසා ඔබලගෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිනවා අපේ රටට මේ ඔබගේ සේවාව අත්‍යවශ්‍ය මොහොත ඔබට හැකි පමණ මේ වෙලාවේ ලංකාවට උපකාර කරන්න ඔබගේ ලංකාවේ සිටින ඥාතියට මිත්‍රයට අම්මට තාත්තට ඔබට හැකිනම් ඩොලර් 1000ක් 2000ක් මේ වෙලාවේ වන්න. ඒ වගේ ඩොලර් 1000ක් පුද්ගලයෙක් කිව්වොත් ලංකාවේ පිටත සිටින රටවිරුවෝ ලක්ෂයක් ලංකාවට ඩොලර් 1000 ගානේ එව්වොත් ඩොලර් ලක්ෂ 1000ක්, ඒ කියන්නේ ඩොලර් කෝටි 10ක් විතර එනවා. ඒක අවම ප්‍රමාණය වගේ සැලකුවොත් ලංකාවේ ඔබට පුළුවන් ලංකාවට මේ වෙලාවේ ඩොලර් මිලියන් 1000ක විතර සංචිත ප්‍රමාණයක් ඔබ ගෙවන ප්‍රේෂණ වලින් සනිකව හදා ගන්න. එතකොට මේ රටේ මේ මුණ දීලා තියෙන ගැටලු වලට යම් කිසි තා කුඩා සහනයක් ළඟා කර ගන්න පුළුවන්. ඒක අපේ රටේ ඉදිරි දින කීපය තුළදී ආණ්ඩුව විසින් ගන්නා මූල්‍ය විනය පිළිබඳ ගන්නා තීන්දුව තීරණ වලින් ඔබ එවන හැම ඩොලර් එකක්ම සකසුරුවමින් ආණ්ඩුව විසින් කරගෙන යයි. මම ආණ්ඩුවට පක්ෂපාති වෙන එක කතා කරන්නේ නමුත් මේ වෙලාවේ ලංකාවේ ශ්‍රී ලාංකේය පුරවැසියෙක් හැටියට ඉතිරි සතියේ ඉඳලා අපේ රටේ මිනිසුන්ට මූණ පාණ්ඩු වෙන අතිශය දුෂ්කර කටුක ජීවිතයක් ගත කරන්න සිතන අන්නේකින් යම් කිසි සහනයක් කරන්න ඇති කරන්න ඔබගේ ලංකාවේ සිටින ඥාතීන්ට හැකි පමණ ඩොලර් වලින් මුදල් ලෙවන්න, ඔබගේ වැටුප ලබා ගන්න වැටුප ඒකෙන් කොටසක් ඔබ වෙනදා දැනට අවුරුද්දකට දෙකකට කලින් ලංකාවට එවපු විදියට පුරුදු පරිදි ලංකාවේ බැංකුවේ තියෙන NRFC ගිණුම වෙත යොමු කරන්න. ඒක මේ වෙලාවේ ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ ජීවිත රකින්න දිව්‍ය ඖෂධයක් වගේ වෙනවා. ශ්‍රී ලංකාව කියන යම් කිසි නමක් ඉස්සරහට
පවතින්න ඕන්න මේ වෙලාවේ ඔබේ උපකාරය ලබා දෙන්න. නැත්තම් අපේ රට ඉතාමත් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙවි. එකින් වලක්ක ගන්න මූලික අඩිතාලම ඔබට දාන්න පුළුවන් කියලා තමයි මේ ඉල්ලීම කරන්නේ. නැවත නැවතත් ඉල්ලනවා පුළුවන් තරම් ප්‍රේෂණ ලංකාවට එවන්න. මේ තියෙන තත්ත්වය ගැන ඔබලා එකට එකතු වෙන වෙලාවට කතා කරන්න, කතා කරලා ඔබලා ලංකාවෙන් පිටදී ඉන්න කට්ටිය තමන් වැඩ කරන ආයතනවල ඉන්නවා නම් තමන්ගේ ලාංකීය අනන්‍යතාවය තියෙන කට්ටිය ඒගොල්ලෝ එක්ක කතා කරන්න, කතා කරලා හැකි පමණ මේ උදව් කරන්නට පිට රටින් ලැබෙන හැම ඩොලර් එකක්ම ලංකාවේ විනිමය අනුපාතය අනුව ඩොලර් එක රුපියල් 365ක් වගේ කිව්වට ලැබෙන හැම ඩොලර් එකක්ම කෝටියක් වටිනවා. ඒක නිසා තමයි මේ කාරුණික ඉල්ලීම කරන්නේ. ඔබ හැම දෙනාටම හැකියාවෙන් ලංකාවට උපකාර කරන්න මේ අවස්ථාවේදී. ඊට අමතර මං ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක දකින හැම කෙනාම ශ්‍රී ලංකාවෙන් පිටත සිටින පුද්ගලයින්ට ශ්‍රී ලාංකිකයන්ට දකින්න පුළුවන් වෙන විදිහට ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.